මේක වහලා තිබ්බා. මම රහත් බැලුවා. මේක හොඳට මට කැමති විදිහට රහ ඇවිල්ලා තියෙනවා. මම මේ තේ කොළ අයින් කරන්න. ඒක එහෙම්ම තියෙනවා. තේ කොළකට යාවෙන්න මේ තේකට මේ ඇතුළට මේ එකතු වෙන්න. එහෙම්ම තේක බොනවා. ඉතින් මේ තමයි අපේ සුදුරත්තර කෙසෙ තේක. ඉතින් ඕකලත් මේක හදලා බලන්න. මේක නම් හරි රහයි, හරි ආසයි. අපේ ගෙදර වත්තේ ඉස්සර කෙසෙල් එහෙම හැදෙනවා. කෙසෙල්කන් අපි ගෙදරම මේ තමයි ඉදවගන්නේ. ඒ වගේ ඉතින් මං හරි ආසයි කෙසෙල් කන්න. මේ ඉස්සර මාලේ වෙන හාමුදුරුවෝ මට කියන්නේ කෙසෙල් ගෙඩ්ඩා කියලා. මොකද අම්මිලත් එක්ක පොඩි කාලේ ගිහාම මේ හාමුදුරුවන්ව හම්බෙන්න කෙසෙල් ඇවරියක් තියලා තිබිලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩ ඒ මුළු කෙසෙල් ඇවරියම කාලා. ඉතින් එදා ඉඳලා මාලේ වෙන හාමුදුරුවෝ මට කියන්නේ මේ කෙසෙල් ගෙඩ්ඩා කියලා. ඉතින් මම මේ තරුණ වුණත් මේ මාලවන හාමුදුරුව අපේ තාත්තිගෙන් එහෙම අහන්නේ කෙසෙල් ගෙඩ හොඳින් ඉන්නවද එහෙම කියලා. තාත්ති තනියම මේ මාලවන පාසලට ගියොත් එහෙම. ඉතින් මම හරියට කෙසෙල් වලට ඒ වුණාට මට කෙසෙල් වැඩි කන්න හොඳ නැහැ, අගුණයි. ඉතින් මම කලාතුරකින් තමයි කන්නේ. මේ මොකද ඉරුවරද එහෙම තියෙනවනම් කෙසෙල් ඇලර්ජික්, ඒකට ඉරුවරද එන්න පුළුවන්. ඉතින් කලාතුරකින් කෑම එහෙම වෙන්නේ නැහැ චිට්ටක්. ඉතින් මං හරි විදිහට කොච්චර කොටසක් කන්න ඕනද කියලා හොයාගෙන තියෙන්නේ. මග ගැනම මම පරීක්ෂණ කරලා. ඉතින් මේ තියෙන්නේ අපේ පානය සුදුරත්තර කෙසෙල් තේ පානය. බොහොම ස්තුතියි හඳින් ඉන්න. ජය ශ්‍රී.